මේ විශ්වයේ නීති සමුදායක් වෙනවා. අපි ඒවට කියන්නේ විශ්ව නීති කියලා. අද මම ඔබට තීරණය කළා මේ විශ්ව නීති අතරින් එක නීතියක් පිළිබඳව ඉතාමත්ම කෙටියෙන් කියන්න. හැබැයි මේක වර්තමාන ලෝකයේ ඉතාමත්ම මිල අධික විෂයක් හැටියට උගන්වන එකක්. බටහිර වගේම පෙරදිගත් මේක ඉතාමත්ම මිල අධික විෂයක්. මේකට අපි කියනවා law of attraction කියලා. ඒ කියන්නේ ආකර්ෂණ නීතිය. මොකද මේ ආකර්ෂණ නීතිය කියලා කියන්නේ? ආකර්ෂණ නීතිය කියලා කියන්නේ සමාන ශක්තියෙන් සමාන ශක්තියට ආකර්ෂණය වීම කියන එක. අපි දන්නවා චුම්බක ශක්තියට ඒහා සමාන ශක්තියින් ආකර්ෂණය. අපි මෙතන කාන්දම් කෑල්ලක් තිබුණොතින් ඒකට ආකර්ෂණය වෙන්නේ ඒහා සමාන ලෝහ කොටස් විතරයි. ලී කැලි ආකර්ෂණය වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි මේ සිද්ධාන්තය. මොකද ඔබේ හිත තුල යම් කිසි දෙයක් ඇති කරගත්තොතින් යම් කිසි සංකල්පයක් උත්පාදනය කරගත්තොතින් යම් කිසි සිතුවමක් සකස් කරගත්තොතින් යම් කිසි සිතුවිලි සමුදායක් නිර්මාණය කරගත්තොතින් ඒකට සමාන ශක්තිය මේ විශ්වය විසින් ඔබට ආකර්ෂණය කරලා දෙන්න. වෙන මේ සිද්ධාන්තයට කියනවා law of attraction ආකර්ෂණ නීතිය. මේ ඉතිහාසයේ පුරා සිද්ධ වුණේ මේ දේ. ඈත අතීතයේ ඉඳලා රාවණා යුගයේ ඉඳලා ලංකාවේ සම්පූර්ණ ඉතිහාසය නිර්මාණය කරලා තියෙන්නේ ආකර්ෂණ නීතියට අනුකූලව. බුදුදහම, හින්දු ආගම, කතෝලික ආගම මේ හැම ආගමක්ම නිර්මාණය වෙලා තියෙන්නේ ආකර්ෂණ නීතියට අනුව. ඒ හැම ආගමකම උගන්වන්නේ මේ ශක්තිය කියන එක පාවිච්චියට අරගෙන තමන්ගේ සිතේ උපදින ශක්තිය පාවිච්චියට අරගෙන ඒකට සමාන ශක්තියින් ආකර්ෂණය කර ගැනීම ගැන. දැන් අපි මේකට අදාළ ක්‍රමවේද කීපයක් ඉගෙන ගන්න. පළවෙනි එක තමයි ඔබ මම කවුද කියන එක වටහා ගැනීම කියන එක. ඒ කියන්නේ මොකක්ද? තමන්ගේ හිතේ ඇති වෙලා තියෙන චිත්ත වේගීය සංයතිය මොකක්ද? මනෝ මානසික සංයතිය මොකක්ද? මම හිතන්නේ මොන විදිහටද? මගේ දැනුම මොන වගේද? මගේ කුසලතා මොන වගේද? මගේ ප්‍රවීණතා මොන වගේද? මෙන්න මේ ටික අපි තෝරගන්නවා. මේ ටික තෝරගත්තට පස්සේ ඊළඟට අපි ඊළඟ පියවරදී බලන්න ඕනේ මගේ දුබලතා මොනවද? මගේ තියෙන අඩුපාඩු මොනවද? මට තියෙන බාධක මොනවද? මේ දේවල් ටික විග්‍රහ කරලා බලන්න. දැන් එතකොට ඔබ ළඟ තියෙනවා ඔබට ආකර්ෂණය කර ගැනීමට උදව් කරගන්න පුළුවන් ගොඩවල් දෙකක්. පළවෙනි එකේ තියෙනවා සාධනීය ගුණවා. ඒ කියන්නේ දැනුම, කුසලතා, ප්‍රවීණතා, අවස්ථා, පුරුදු, ආකල්ප මේ වගේ දේවල් ටික. දෙවෙනි ගුණුවේ තියෙනවා අශුභවාදී දේවල් ටික. ඒ කියන්නේ හානිදායක පුරුදු වෙන්න පුළුවන්, හානිදායක ආකල්ප වෙන්න පුළුවන්, හානිදායක විශ්වාස වෙන්න පුළුවන්. දුබලතාවන් වෙන්න පුළුවන්, අපිට තියෙන බාධක වෙන්න පුළුවන්. දැන් අපි මොකද කරන්නේ? ඔබ දන්නවා මේ නීතිය හරියටම දැනගෙන හිටියොතින් අශුභවාදී දේවල් වලට ආකර්ෂණය වෙන්නේ මොකද්ද? අශුභවාදී දේ. සුභවාදී දේවල් වලට ආකර්ෂණය වෙන්නේ මොකද්ද? සුභවාදී දේවල්. දැන් පළවෙනි පියවර තමයි මේ අශුභවාදී දේවල් ටික පුළුවන් තරම් අවම කරගන්න ඕනේ. දැන් උදාහරණයක් ගනිමු. අපි හිතමු වතුර වීදුරුවක් තියෙනවා. මේ වතුර වීදුරුවට අපි තින්ත බිඳුවක් දානවා. තින්ත බිඳුව දැම්මහම ඒ වතුර වීදුර යම් කිසි ප්‍රමාණයකට ඒ තින්ත වලට අදාළ පාට බවට පරිවර්තනය වෙනවා. දැන් තින්ත කියන්නේ අසුභවාදී දෙයක් නම් වතුර වීදුරුව කියන්නේ සුභවාදී දෙයක් නම් ඒ වතුර වීදුරුව අපවිත්‍ර වෙනවා. හැබැයි අපිට පොඩි දෙයක් කරන්න පුළුවන්. අපේ හිතත් මේ වගේ හිතේ තියෙන අර හොඳ ශක්තියින් ටිකට අපි අසුභවාදී ඍණාත්මක සිතවිල්ලක් දැම්මුතින් නමුත් මේ සුභවාදී සිතිවිලි ටික වැඩි කරගෙන වැඩි කරගෙන වැඩි කරගෙන වැඩි කරගෙන ගියොත් මොකද වෙන්නේ? අර අසුභවාදී සිතිවිලි නිෂ්ක්‍රීය වෙනවා. හරියටම වතුර වීදුරුවේ සිද්ධාන්තය වගේමයි. අපි තින්ත බිඳුව තියෙන වතුර වීදුරුව ගිහලා වතුර බැරල් එකකට දානවා. එතකොට ඔබට පේන්නේ නැහැ තින්ත බිඳුව. අපි මේ බැරල් එක ගිහලා ගඟකට හලනවා. ඔබට නැවත කවදාකවත් ඒ අසුභවාදී නිල් පාට හෝ කළු පාට තින්ත බිඳුව නැවත දකින්න හම්බෙන්නේ නැහැ. ඔබේ සිතේ තියෙන මෙන්න මේ අසුභවාදී සිතිවිලි විශ්වාස ආකල්ප ගොන්නටත් ඔන්න ඔය වගේ ප්‍රතිකර්මයක් කරන්න. පළවෙනි පියවර. දෙවෙනි පියවර ඔබ මොකක් කරන්න ඕනද? මේ සුභවාදී ගොන්නෙන් තෝරගන්න ඕන තමන්ට ආකර්ෂණය කරගත යුතු දේවල්.
මේ ආකර්ෂණය කර ගැනීමට අදාළ සිද්ධාන්ත විශාල ප්‍රමාණයක් තියෙනවා. එකක් තමයි විෂන් බෝඩ් එකක් හදා ගන්න ඕනේ. විෂන් බෝඩ් එක කියලා කියන්නේ දැක්ම පුරුව කියන එක. ඊළඟට සක්සස් පිරමීඩ් කියලා එකක් හදා ගන්න ඕනේ. සාර්ථකත්ව පිරමීඩ් එක තමන්ගේ ජීවිත ගමන සිද්ධ වෙන. ඊළඟට ලෝ ඇට්‍රැක්ෂන් වලට අනුකූලව ඉදිරිය වසර 21 තුලදී ලබා ගන්න ඉලක්ක 21ක් සිහින 21ක් ගොනු කර ගන්න ඕනේ. ඊට පස්සේ ලෝ ඇට්‍රැක්ෂන් වලට අදාළව තමන් දිනපතා තමන්ගේ අභ්‍යන්තර ශක්තිය බල ගන්න ඕනේ. අර අපි කිව්ව වතුර වීදුවේ ඍණාත්මක දේ අයින් කරන්න අවශ්‍ය බල ගැන්වීමේ ස්වයං යෝජනා 21ක් සකස් කර ගන්නට ඕනේ. මෙන්න මේ ගොනුව හදන්න. මේ ගොනුව හදාගෙන ඔබට පුළුවන් ආකර්ෂණ නීතියට අනුව ජීවිතේ පටන් ගන්න. ඔබේ හිත තුල පුංචිම පුංචි බීජයක් තැන්පත් කරන්න මේ සිද්ධාන්ත වලට අනුව දන්නේම නැතුව ඒ පුංචි බීජය මහා දැවැන්ත වෘක්ෂයක් බවට පත් වෙලා හිත දවසේ ඔබට ඵල ලබා දෙයි. ආකර්ෂණ නීතිය කියන්නේ මෙන්න මේ විශ්මයජනක සිද්ධාන්තය. භාවිතයට ගන්න, ජීවිතය ආලෝකමත් කරගන්න.